ඇත්ත වශයෙන්ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ වාර්තාව අපි ගරු කතානායකතුමාගෙන් ඉල්ලුවේ ජනවාරි 28 අපිට වාර්තාවේ පිටපතක් ලබා දෙන්න කියලා නමුත් අපිට තාම ඒක ලැබුණේ නැහැ අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වක් කියන්න ඕන අනිමිසා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දීලා කතානායකතුමා හරහා මන්ත්‍රීවරුන්ට ලබා ගැනීම ඉතින් තාම ඒක සිද්ධ වෙලා නැහැ අපිත් මේ ගැන කතා කරන්නේ මාධ්‍ය වලට ලීක් වෙච්ච ලීකීවිලි හරහා මිත්‍රවරුනි ඇත්ත වශයෙන්ම කවුරු හරි දේශපාලන පළගැනීමක් කළා තියෙනවා නම් නීති විරෝධී ක්‍රියාවක් කළා තියෙනවා නම් මේ රටේ පිළිගත් නීති පද්ධතියක් තියෙනවා ඒ අයට දඬුවම් කරන්න අපි යහපාලන ආණ්ඩුව කාලේ අපි මේ මතේ හිටියේ මම තමුන්නාන්සේලාට කියන්න ඕන 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාම මම පාර්ලිමේන්තුවේ සභානායක හැටියට මේ කාර්යාව හොඳින් දන්නවා අපිටත් ඉල්ලීම් ආවා කමිෂන් පත් කළා යම් යම් පුද්ගලයන්ට දඬුවම් කළා ඔවුන්ගේ ප්‍රජා හිතේ හයිම කරන්න ඕන කියන යෝජනාව අපිටත් ආවා නමුත් යහපාලන ආණ්ඩුවේ නායකයින් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පෑදිලිව කිව්වා රටේ පිළිගත් නීති පද්ධතියක් තියෙනවා පොලිසිය ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා අධිකරණ පද්ධතියක් තියෙනවා ඒ අරහ කටයුතු කරනවා විනා කොමිෂන් පත් කළා දේශපාලන විරුද්ධවාදීන්ගේ පිළිගන්න එක යල් පැඩපු ක්‍රියාදාමයක් කියලා මොකද 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්මයේ අලුත් ව්‍යවස්ථාව ओह तमय प्रथम वतट प्रथम वतावट मे देशपाल विरुद्धवादी प्रजाती नतिगिरी मे संकल्प अंदुन्वा दुंडे हे भाई एक अपेर अटन विशाल कलुपेल मकुना ब्लैक मार्क ककुना अभी देशीय वशेन पमनाते जात्यंतर वशेनु अपकीर्तियर लकुना इति एकदास नमसी असूय के पास अवृद्धु हतलिस्से कत्तुल රජේවල් ගණනාවක් පත් උනත් මේ වගේ ජනාධිපති කොමිසමක් හරහා දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පිළිගන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කෙරුවේ නැහැ. ඒක යල් පැදුම ප්‍රතිවත්තියක්. ඉතින් අපේ රජේ මං කියන්න ඕනේ යහපාලන රජේ 2015ට කලින් බලයට පත් උනාම එවැනි දෙයක් යෝජනා වුණත් අපේ ආණ්ඩුවේ නායකින් එය තරයේ ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් මේ ආණ්ඩුව ඊට හාත්පසින්ම වෙනත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ 1978 ව්‍යවස්ථාව යටතේ ප්‍රකාර බලතල අනුව ඔවුන් ජනාධිපති කොමිසමක් පත් කළා විරුද්ධවාදීන්ගේ දේශපාලන අයිතීන් නැති කිරීමට කටයුතු කරනවා. දැන් අබේරත්ත කොමිසම තමයි මුල් කොමිසම ඒකෙන් තමයි යම් යම් කරුණු වාර්තා කරන්නේ එම වාර්තා කරන කරුණු ජනාධිපති කොමිසමක් විසින් පරිශීලනය කළා යම් යම් නිර්දේශ ජනාධිපතිතුමාට ලබා දෙනවා ඉතින් මේ අබේරත්ත කොමිසමේ මොකද්ද වෙලා තියෙන්නේ මේ පරීක්ෂණ කොමිෂන් සභාව කියන්නේ තොරතුරු හොයන එකක්. මේ අයට නිර්දේශ දෙන්න බෑ, නියෝග දෙන්න බෑ, තීන්දුව දෙන්න බෑ. මේ තොරතුරු හොයලා වාර්තා කරන එක තමයි මේ අයට තියෙන වගකීම. Breaking.lk